ඉස්සරහට එන්න තියෙන Samsung Galaxy Note 20 series එකේ මොනවද දැනට leak වෙලා තියෙන්නේ කියලා අපි වීඩියෝ එකකින් කතා කළා. ඔයා බැලුවේ නැත්නම් ඔයාලට පුළුවන් YouTube එකට ගිහිල්ලා Chanux Note 20 කියලා search එකක් දාලා මේ වීඩියෝ එක බලන්න. ඇත්තටම අගෝස්තු මාසේ 5 වෙනිදා තමයි මේක නිල වශයෙන් announce කරන්නේ. අපිට එදාට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ මොකක්ද ඇත්තටම Samsung Galaxy Note 20 phone එක කියන්නේ කියලා මෙතනදී අපි දැනගත්තා. ඔන්න මේ වෙනකොට Samsung ලා මෙන්න මේ වගේ වීඩියෝ එකක් දාලා තිනවා. ඇත්තටම අගෝස්තු 5 වෙනිදා අපිට මොනවද බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා දැනගන්න. දරස් මොබයිල් වීක් 2020 ශ්‍රී ලංකාවේ ලොකුම ඔන්ලයින් ස්මාර්ට්ෆෝන් ඒ වගේම ඉලෙක්ට්‍රොනික ගැජට්ස් වගේ දේවල් මිලදී ගන්න පුළුවන් ඉවෙන්ට් එක. දරස් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ ජූලි මාසේ 27 වෙනිදා ඉඳන් ඔයාලට පුළුවන් දරස් මොබයිල් වීක් එකත් එකතු වෙලා ඩිස්කවුන්ට් එක මේ වගේ දේවල් මිලදී ගන්න. ඔයාලට පුළුවන් මේ වගේ HP ලැප්ටොප්ස් පවා ඩිස්කවුන්ට් ඇතුව මිලදී ගන්න. ඔයාලා දන්නවා හැම අවුරුද්දකම ඕනම ස්මාර්ට්ෆෝන් එකක් ලොන්ච් වෙනකොට ඇනවුස් කරනකොට ගොඩක් ලොකු සෙනගක් එතනට එකතු වෙනවා. ඒ වගේම ගොඩක් ලොකු ඉවෙන්ට් එකක් පැවැත්වෙනවා. නමුත් මේ සැරේ කොවිඩ් වසංගතය එක මේ වගේ දේවල් පැවැත්ුනේ නැහැ. හැමෝම තමන්ගේ ආයතන ඇතුලේ live digital launch එකක් විදිහට තමයි මේ දේවල් සිද්ධ කරේ. ඉතින් Samsung ලත් මේ සැරේ ඒක ඒ විදිහටම සිද්ධ කරනවා සහ මේ සැරේ අපිට බලා ගන්න පුළුවන් වෙයි සමහර විට Samsung එක ඇතුල මොන වගේද? Samsung developers ලා, Samsung designers ලා, engineers ලා, architectures ලා මේ දේවල් නිර්මාණය කරන්නේ කොහොමද? ඒගොල්ලන්ගේ අදහස් මේ ගැන කොහොමද කියන වගේ දේවල් අපිට මේ ඉවෙන්ට් එකේදී බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් ඒ නිසා ෆෝන් එකට විතරක් නෙමෙයි මේ වගේ දේවල් වලටත් ඔයා ඉන්ට්‍රස්ට් නම් ඔයා අනිවාර්යයෙන් මේ ලයිව් ඉවෙන්ට් එක අගෝස්තු 5 වෙනිදා බැලුවොත් හොඳයි කියලා තමයි මම හිතන්නේ. ඇත්තටම මෙතනදී මට පොඩ්ඩක් මගේ හිත දිනාගත්ත පොඩි පාට් එකක් තියෙනවා. ඔයාට පේනවා ඇති මෙන්න මේ කොටස. මේ කොටසේ ඔයාට පේනවා ඇති ඩිවයිසස් පහක් විතර අපිට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට අඳුර ගන්න පුළුවන් දේ, මේකෙන් අපිට හිතා ගන්න පුළුවන් දේ තමයි අපිට මේ වෙනකොට ඩිවයිසස් පහක් අගෝස්තු 5 වෙනිදා අලුතෙන් Samsung ලා ලොන්ච් කරන්න ලෑස්ති වෙලා තියෙනවා. තර්කයක් නැහැ. පළවෙනි එක තමයි Samsung Galaxy Note 20 එක. අපි මේ ගැන මීට කලින් කතා කරලා තියෙනවා සහ මේ Note එකේ තියෙන S Pen එක නිසා අපිට හොඳටම මේක ගැන අවබෝධයක් ගන්න පුළුවන්. මම කලින් කතා කරපු දේවල් ආයෙත් මේකෙදි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපිට මේකේ කැමරා එක, ඒ වගේම ලස්සන ඩිසයින් එක, ඒ වගේම මේකේ තියෙන පර්ෆෝමන්ස් වගේ කොහොම වෙයිද කියන එක ගැන අපි මීට කලින් කතා කළා. මොකක්ද මේ ඊළඟට තියෙන අමුතු ගැජට් එක? ලංගල බැලුවොත් මේක Samsung ලගේ ඊළඟ foldable phone එක වෙයි. ඔයාලා දන්නවා මම මීට කලින් ඔයාලට foldable phones දෙකක් අරගෙන ආවා. flip phone එක පළවෙනි එකේ Z flip කියලා. මේකේ හැම දෙයක් ගැනම අපි කතා කරා. මේකේ screen එක ගැන හැම අපි හොඳට කතා කරා. ඔයාලට මතක ඇති. ඊළඟට මම අරගෙන ආවා Samsung Galaxy foldable phone එක. ඉතින් මෙන්න මේකේ next generation එක, next version එක, අලුත් version එක, improve කරපු version එක අපිට අගෝස්තු 5 වෙනිදා Note එකත් එක්ක launch කරයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් අපිට තිබුණු හොඳම futuristic experience එකක් විදිහට මට Samsung fold device එක හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මේක phone එකක් විදිහට, ඒ වගේම tablet එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් විදිහට තමයි නිර්මාණය කරලා තිබ්බේ. කලින් phone එකට වඩා ගොඩක් durable විය යුතුයි. ස්ක්‍රීන් එකේ ටෙක්නොලොජි එක යම් තාක් දුරට හෝ වෙනස් කරලා ටිකක් ඩියුරබල් විය යුතුයි. සහ සමහර විට S Pen එක සපෝට් කරන විදිහට මේක නිර්මාණය කරයි. ගොඩක් වෙලාවට මේක හයියෙන් නියපොත්තක් එහෙම වැදුනොත් පොඩ්ඩක් ඇතුළට එබෙනවා වගේ ෆීල් එකක් එන විදිහට තමයි කලින් තිබුණේ. නමුත් මේ සැරේ S Pen එකෙන් මේකට යොදනවා නම් ටිකක් මං කිව්වා වගේ හොඳ ස්ක්‍රීන් එකක්, එහෙම නැත්නම් ටෙක්නොලොජි එක ඉම්ප්‍රූව් කරපු ස්ක්‍රීන් එකක් මේ සැරේ foldable phone එකට යොදයි. සහ මේකේ water resistant ගතිය, durable ගතිය මේ හැම දෙයක්ම ඉම්ප්‍රූව් කරලා අපිට අලුත් foldable phone එක බලා ගන්න පුළුවන් වෙයි. අනිත් එක තමයි Samsung Galaxy Watch එක. ඉතින් Samsung Galaxy Watch එක ආවා. මම ඒ ගැන වීඩියෝස් කරා. ඇත්තටම ඔයා Chanux Samsung Watch කියලා සර්ච් කරලා බැලුවොත් මේ වෙනකොට අවිල්ල තියෙන හැම Samsung Watch එකක් ගැනම, smart watch එකක් ගැනම මම වීඩියෝස් අරගෙන අවිල්ල තිනවා. අන්තිමට අපි Active 2 එක ගැන තමයි කතා කළේ. ඉතින් Samsung Galaxy Watch 2 එකක් ආවද නැද්ද හරියටම මට මතක නැහැ. හැබැයි Watch 3 එකක් මේ සැරේ බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙයි. ඔයාලා දන්නවා Samsung ලගේ ඒගොල්ලන්ගේ තියෙන Tizen operating system එක, ඒගොල්ලන්ගේ Samsung phone එක ගොඩක්ම compatible වෙන විදිහට තමයි මේ දේවල් නිර්මාණය කරන්නේ. අනිත් දේ තමයි මේ උඩ කරගන්න පුළුවන් wheel එක. මෙන්න මේ දේවල් තමයි Samsung watch එක යුනික් වෙන්න මේගොල්ලෝ නිර්මාණය කරලා තින්නේ. ඒ වගේම මේක ගොරිල්ලා ග්ලාස් වලින් ප්‍රොටෙක්ෂන් එකක් හොඳට තියෙයි. ඒ වගේම බ්ලඩ් ප්‍රෙෂර් සෙන්සර් එකක්, ඒ වගේම හાર્ට් රේට් සෙන්සර් එකක් සහ ECG සෙන්සර් එකක් ඇතුව අපිට අලුත්ම Samsung Galaxy Watch 3 එක හෝ මොන නමකින් හඳුන්වයිද දන්නේ නැහැ අලුතෙන් එන watch එක බලා ගන්න පුළුවන්. ඊළඟට Galaxy Buds.
ඉතින් මම ඇත්තටම Samsung ලගේ True Wireless earphone එකකින් මුලින්ම Icon X එක තමයි පාවිච්චි කරේ. ඒකනත් මම වීඩියෝ එකක් හදලා තියෙනවා. ඊට පස්සේ තමයි මම Samsung Galaxy Buds වලට මාරුනේ. ඊට පස්සේ අපිට Buds Plus මේ ළඟදී ආවා. Buds වල පුංචි පුංචි improvements කීපයක් එක්ක. ඉතින් මේ ගැනත් මම සම්පූර්ණයෙන්ම ඔයාලත් එක්ක විස්තර කතා කරලා තියෙනවා. මේකේ sounds quality එක විතරක් නෙමෙයි මේකේ noise cancellation පහසුකමටත් මම ගොඩක් කැමතියි. ඒ වගේම Samsung software එක Samsung fonts එක හොඳටම optimize කරලා තමයි මේ දේවල් නිර්මාණය කරලා තියෙන්නේ. කොහොම නමුත් අලුත් එක Galaxy Buds Live කියලා හඳුන්වනයි කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ. Galaxy Buds වල තිබුණු සම්පූර්ණ පෙනුම වෙනස් කරන්න මේ සැරේ පෙළඹිලා තියෙනවා කියලා අපිට මේ ලීක් වෙලා තියෙන දේවල් වලින් බලා ගන්න පුළුවන්. කොහොම නමුත් අගෝස්තු 5 වෙනිදා වෙනකන් අපිට ඉන්න සිද්ධ වෙනවා මොනවද බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා. අවසාන වශයෙන් ඔයාලට පේනවා ඇති මෙතන තියෙන්නේ Samsung Galaxy Tab එක, tablet එක. ඔයාලා දන්න foldable phone එකේ තියෙන tab එකයි මේ tab එකයි සම්පූර්ණයෙන්ම වෙනස්. සම්පූර්ණ tab experience එක ගන්න තමයි මේක නිර්මාණය කරන්නේ. ඉතින් මම ඊට කලිනුත් Samsung Galaxy Tab එකක් ඔයාලට අරගෙන ආවා. ඉතින් ඒකේ improve කරපු ලොකු version එකක් අලුත් වැඩ කැලිත් එක්ක අපිට මේක හරහා තවත් බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් ඕක තමයි අපිට අවසානට කතා කරන්න තියෙන්නේ. මේ සැරේ අපිට devices 5ක් අගෝස්තු 5 වෙනිදා බලා ගන්න පුළුවන් වෙයි. ඒ වගේම ඊට පස්සේ සමහර විට මේ වගේ colors වෙනස් වෙන දේවල් සහ limited edition වගේ දේවලුත් බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් අද අපි කතා කරපු devices 5න් ඔයා කැමතිම device එක මොකද්ද? Note එකද? Buds Live Buds ද? එහෙම නැත්නම් watch එකද? Flip එකද? Tab එකද? අනිවාර්යෙන් පල්ලේ comment section එකෙන් දාන්න අමතක කරන්න එපා. අපි ඉක්මනටම මේක launch වුණ ගමන් මේව මොන වගේද කියලා කතා කරන්න බලමු. ඉතින් අද සිංහල geek chat එකේ උතුනට ඔයාලට ගොඩක් ස්තුතියි. අනිවාර්යෙන් Chanux bro subscribe කරන්න. Instagram එකට ගිහිල්ලා Chanux bro follow කරන්න. මේ වගේ තවත් videos බලන්න ඕන නම් YouTube web එකෙන් හෝ YouTube app එකෙන් Chanux bro කියලා search කරන්න. ඊගව සිංහල geek show එකෙන් ඉක්මනටම හම්බෙමු.